මට මේ ගෝල් පේස් පිටියේ ඉන්නකොට මට මතක් වෙන්නේ දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේකේ ඉඳගෙන මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ සහෝදරරු පුත්තු ටික මා උජාරුවට මේකේ මැයි පෙළපාලිය පාත්තලා කිව්වා මේ ගෝල් පේස් පිටිය කවදාකවත් මේ වගේ පිරුණ නැහැ කියලා. ඒ විතරක් නෙමෙයි මෙතන ඉඳලා කිව්වා මේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව මේ රටේ ඉඩම් සුද්දට විකුණනවා, චීනට විකුණනවා, කොරියන් කාර්යයට විකුණනවා කියලා. අපේ මාතෘ භූමිය මේ කියනකොට තමුන්නාසලා බලන්න මේ වම්පැත්ත. මේ වම්පැත්තේ මොකද තියෙන්නේ? වරාය නගරය. මේ වරාය නගරය චීන සමාගමට දුන්නේ කොහමද? සනිකර සම්පූර්ණ අයිතිය දුන්නා මේ වරායේ. කවුද මේ වරායේ අයිතිය නැවැත්තුවේ? අපි ජනවාරි 8 වෙනිදා ආණ්ඩුව ඇවිල්ලා මේ අග්‍රාමාත්‍යතුමා කැබිනට් පේපර් දාලා නවත්තලා මේ ව්‍යාපෘතිය. අන්තිමට චීන සමාගමත් එක්ක කතා කරලා උන්ට තියුණ අයිතිය නැයින් අයින් කරලා මේක අරගත්ත ලංකා ආණ්ඩුවට අයිතිය සහෝදරුනේ. අද තියෙන්නේ මේක බද්දර දීලා මතක තියාගන්න. එදා ඉන්දියානු රජය කිව්වා මේකට විරුද්ධ වුණා. මොකද මේක හදවට පස්සේ මේකට උඩින් ගුවන් යානයක් යනවා නම් චීන රජයෙන් ඒ ගුවන් යානය පියාඹන්නට අවසර ගන්නට ඕනේ. ඒ නිසා මේ කලාපයටම විශාල ප්‍රශ්නයක් තිබුණා. ඒක විසඳුවේ මේ රනිල් වික්‍රමසිංහ ඇතුළු අපේ ආණ්ඩුව. මේක සම්පූර්ණ සන්තකයට දුන්නා ඉදම අරගත්තේ අපි. මේ මිනිස්සයා ඒක වම් පැත්තේ තියාගෙන දකුණු පැත්තේ තියෙන්නේ මොකද්ද බලන්න හොඳට. ශැංග්‍රිලා හෝටලය. ශැංග්‍රිලා හෝටලෙ නදුන්න කොහමද සම්පූර්ණ අයිතිය? මෙතන ඉස්සෙල්ලා තිබුණේ මොකද්ද? යුද හමුදා මූලස්ථානය. මාළකු රණවිරුවා, දේශ ප්‍රේමියා ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා මේක සම්පූර්ණයෙන් චීනට දුන්නා. මේ මුළු භූමියම සම්පූර්ණ සන්තකයේ සහෝදරනේ. අද මේ භූමිය තියෙන්නේ මොකද්ද? අද තියෙන්නේ බද්දට අයිති අපිට. මේව තමයි අපි කරේ. ඒව කරපු ආණ්ඩුවට තමයි කිව්වේ අපි විකුණනවා කියලා. මේවා ඔක්කොම විකුණලා තිබුණේ සහෝදරයෝ මතක තියාගන්න. දැන් ඇවිල්ලා දැන් මොකද්ද මේ කෑදරකම? මේගොල්ලන්ට ඕන වුණා ආණ්ඩුවක්. මොකද්ද මේ ආණ්ඩුව ගන්නෙ? මුංගේ තියෙන නඩු ටික වහගන්න, මුගේ තියෙන ආණ්ඩු ටික වහගන්න. රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහරජාණෝ ඇවිල්ලා සිරිසේන මහත්තයා යටතේ යුවරජාණෝ වුණා සහෝදරුන්. යුවරජාණෝ වුණේ මොකද? සහෝදරෝයි දරුවෝයි නෝනවයි බේරගන්න නඩුවලි. මොකද අපේ තලත නෝනා ඇමතිතුමිය ගෙනාවා අලුත් අධිකරණය, දිනපතා රැස් වෙන අධිකරණ තුනක්. ඒක නඩුව අහනකොට දිනපතා නඩුව ඇව්වාම මාසය එකමාරයි නඩුව ක්ලෝස් මුං හිරේ. ඇපීල් එක දැම්මත් මාසෙන් ඉවරයි ආපහු වැලිකට. මෙන්න මේක තමයි උණු තදියම. මේක නිසා එදා මාළෝකුවට වීලු තාලු කරපු මේ ජනාධිපතිවරයා යටතේ ඇවිල්ලා මේ මහරජාණා දෙවනිය වුණා සහෝදරුනි. මොකද්ද මේ උනේ? නිදාගෙන හිටපු අලි කුලප්පු කරගත්. නිදාගෙන හිටපු අලි නැගිට්ටා මේ විදියට අලියෝ. හැබැයි පුතෝ රාජපක්ෂලා දැක්කේ නෑ මේ අලි නැගිට්ටා විතරයි, කුලප්පු වුණා දැක්කේ නෑ. කුලප්පු වුණ එක දකින්න දිනුනේ අද. අද මේ දවසේ ගෝල් පෙස් එකට ඇවිල්ලා අපිට ආණ්ඩුව නොදුන්නා, අගමැතිතුමාව පිළිහරගෙන අගමැතිකම නොදුන්නා, කුලප්පු වුණා ලිංගේ බලේ හොයාගන්න දිනුනා. යහපාලන නිසා තමයි මේ රටේ සුදු වෑන් නැති වෙත්තේ. යහපාලන නිසා තමයි මාධ්‍ය නිදහස ලැබුණේ. යහපාලන නිසා තමයි උතුර මිනිස්සු පාට බැහැලා ආණ්ඩුව විරුද්ධ සටන් කරන්නට ආත්ම ශක්තියක් ලැබුණේ. ඒ යාපාලන නිසා තමයි ස්වාධීන අධිකරණයක් ලැබුණේ. මෙන්න මේ අධිකරණයේ සියලු තීන්දුව ලැබුණේ යාපාලන නිසා. අද නඩුකාරුන්ට බය නැතුව නිදාගන්න පුළුවන්. ආණ්ඩුවට විරුද්ධව නඩුවක් කියලා නඩුවේ තීන්දුවක් දීලා මොකද? අද ජනාධිපතිවත් අත ගහන්න බෑ අධිකරණයට. අර මේ රට හොරකම් කරපු, මිග්ග වලින් ගහපු, තාජුදුන්ල මරපු, ලසන්ත වික්‍රමතුංගල මරපු, එක්නලි ගොඩවපු, උස්සපු, සිරස සියත ඒ මාධ්‍ය ආයතන වලට ගිනි දියපු ඒ පොර නඩේ, මිනි මරු නඩේ ගෙනල්ලා ආණ්ඩුව දැව්වේ. අපි සටන් කරා සහෝදරනේ දවස් 50ක සටනකින් පතු. අපි හැම ක්ෂේත්‍රෙම අපි දිනුවා. රාජපක්ෂලා හිටියෝ ඒගොල්ලෝ තමයි හරි කෙරුම්කාරයෝ කියලා. ආ ගෝඨා හිටියොත් ඔක්කොම පුළුවන් බම්බු ගැව්වද? ඈ මහින්ද රාජපක්ෂ ආවම ටොයිස් කියලා හිටියේ බලය බම්බු ගැව්වද? නාම රාජපක්ෂයා යනවා FBI එකට කොට කලිසම ගහලා. හෙට දවසේ FBI එකට යනවා ඔකට යට ගංගිය ගහලා. ඔක යවන්න ජනට යට ජංගියත් එක්ක යන්න. ඒ ගියසරේ දිග කලිසම ගලවලා වූ ආණ්ඩුව ආවට යටක කොට කලිසම ගැව්වනේ. දැන් අපේ ආණ්ඩුව ආවම ඵලයා කොට කලිසමක් ගලවලා දංගිය පිටි. ඒකයි කරන්නේ මුණ්ඩ. සහෝදරනේ මුන් හිතනවා මේ රට උන්ට බද්දට දීලා කියලා. ආපහු ජීවිතේට රාජපක්ෂ කෙනෙක් එන්නේ නැහැ මේ රටේ. මතක තියාගන්න. අපි ඉන්නකන් රාජපක්ෂලා නැහැ.